බුදුරජාණන් වහන්සේ පිළිබඳ ත්‍රිවිධ මංගල්‍යයකට සූදානම් වෙන මේ වක්වානුවේ අපේ බෞද්ධ ජනතාවට විශේෂ පණිවිඩයක් දිය යුතුව තිබෙනවා. හැම වර්ෂයකම වෙසක් උත්සවයේ නිමිත්තෙන් අපේ රටේ බෞද්ධ ජනතාව විශාල වශයෙන් දන්සැල් පවත්වනවා. ඒ වගේ විශාල වෙසක් උත්සව පවත්වනවා. දාන සීල භාවනාදී ඒ කටයුතු වල නිරත වෙනවා. ඉතින් මේ යුගයේදී අපිට නැත්නම් මේ දවස්වල අපි කවුරුත් දන්නා පරිදි මේ රටේ විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. ගම් වතුර තර්ජනය නිසා, අධික වර්ෂාව නිසා උන් හිටි තැන් නැති ජනතාව, ඇඳිවත පමණක් තිබෙන ජනතාවක් අප ඉදිරියේ ඉන්නවා. ඒ වගේම ඉන්ද හිටින්න තැනක් නැහැ, ආහාර පාන කිසි දෙයක් නැහැ. ඒ නිසා ඒ අයට වියලි ආහාරවලින් සහ ජලයෙන් උදව් උපකාර කළ යුතු අවස්ථාවක් කියන එක අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැහැ. ඒ අයට පිළිසරණ විය යුතු අවස්ථාව විසක් උත්සවයේ වගේම සලකාගෙන, පින් සලකාගෙන ඒ උදාර පින්කමටත් සෑම දිනාම සහයෝගී දක්වන්නට ඕන. විශේෂයෙන් අපේ බෞද්ධ මහා සංඝරත්නයෙන් අපි ඉල්ලා හිටිනවා, ඔබ වහන්සේලාගේ දායකකාරකාදීන් දැනුවත් කරලා ඒ අයගේ සහයෝගය ලබාගෙන අපේ රටේ අසරණ තත්ත්වයට පත්වුණු ජනතාවට උදව් උපකාර කිරීමේ ක්‍රමවත් විධිමත් පිළිවෙලක් ඇති කරගන්නට ඕන. ඒ වගේම විශේෂයෙන් ඒ ලැබෙන දේවල් ඒ අය අතරට සාධාරණ විදිහට බෙදෙන්නට කටයුතු කරනවා නම් වඩාත් හොඳයි. මොකද අපිට පේනවා ඒවයි අඩුපාඩුකම් බොහෝ විට සිද්ධ වෙනවා මෙවැනි අවස්ථාවල. ඒ නිසා ඒවා ගැන හුඟක් අවධානය යොමු කරලා ඒ අයට පිහිට වීම සඳහා කරුණා අධ්‍යාසයෙන් කටයුතු කරන්නට කියන එක විශේෂයෙන් අපි මේ අවස්ථාව ඉදි සඳහන් කරන. ඒ නිසා මහා සංඝරත්නයේ වගේම අපේ බෞද්ධ පින්වතුන් කවදත් ආගමික කටයුතු වලට බොහෝම ලැදියාව දක්වන. ඒ වගේම සුනාමි වකවානුවේදී අපි දන්නවා තමන් සඳහා ව්‍යාපියාගත්තු දේ පවා පරිත්‍යාග කරන්න තරම් පරිත්‍යාගශීලීන් මේ රටේ ඉන්නවා. ඒ නිසා ඔබලාත් මං හිතනවා මේ අවස්ථාවේදී ඒ අසරණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්නට අපහසුවක් නැහැ, අකමැත්තක් නැහැ. ඒ නිසා ඒ විසක් උත්සවයේ නැත්තම් දන්සැල් සඳහා මේ පැහැදම් කරන මිල මුදල් වලින් අඩක් වූ ඒ අය සඳහා වැඩි අවධානයක් යොමු කරලා ඒ අයට සහනයක් සලසා දෙන්න ක්‍රියා කරනවා නම් ඒ දන්සැල් පවත්වන අපේ බෞද්ධ පින්වතුන් ඒ කාර්යය සිද්ධ කරනවා නම් වඩාත් හොඳයි. විධිමත්ව ඒ අසරණ ආයත සාධාරණ ඒවා යම් යම් බෙදෙන දේවල් ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදී සාධාරණ ඒ අයට යොමු කරනට කටයුතු සංවිධානය කරනවා නම් වඩාත් හොඳයි කියන එක මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.